ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී.
Bientôt. දකින්නේ චාවක හමුදාවේ තවත් සාර්ථක මෙහෙවරක ප්‍රතිඵලය ඒ වත්ද්‍රව්‍ය මේ රටට රහසේ වැගෙනෙන උත්සාහයක් අවස්ථාවක් ලැබුණා. මම සති කිහිපයකට පෙර කාල් වරයි වෙලා අධ්‍යාපන අධ්‍යාපන කොට කරලා ඉන්නේ අපි ඉහළ තාක්ෂණය සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව වලින් භාවිත කරනවා. ඒකම තම දර්ශනාත්මක තුමාට ඉතිහාස තුමාට විශේෂ ස්තුතිය තුද කරනවා. මේ අපේ හැකියාවන් වර්ධනය කර ගැනීමට රාජ්‍යයෙන් දෙන සහය සාර්ථකත්වය තමයි ඔබ දකින්නේ. අපිට ඔබනවාම මේ මත්ද්‍රව්‍ය චාවාගමේ යෙදෙන්නන් පසුපස අමා ගිහිල්ලා කැමරු මුහුණේදී ඔවුන් අත්තන ඔබට අරගෙන මේ විශාල විනාශය මේ රටේ තරුණ පරපුර නැති කරන්නට කරන විනාශය වළක්වා ගැනීමට යම් කිසි මට්ටමකට මේ ගිය වසරේ 2023 වසරේ මුල ඉඳන් මේ වසරේ අද දක්වා ගත්තු කේම අපි හෙරොයින් අයිස් අශීස් ගේරද ගංජා සහ වෙනත් මත්පිටි අංග මේ රටට ජාවාන් කරන ගෙන එන එක බලක් වෙලා තියෙනවා. මම හිතන්නේ මුදලින් ගත්තු කේම මිලියන 26000ක් තේහා යන ප්‍රමාණයක මේ ෆීඩ් වැලිම එක මේ වසරේ 2024 වර්ෂයේ ගත්තොත් එහෙම අපි මත්ගන්නේ මිලියන 13කට මිලියන 13,000කට ආසන්න සංඛ්‍යාවකට 13,000 මිලියන 13,000කට ආසන්න සංඛ්‍යාවක ස්ට්‍රීට් වැලිව් එකේ මෙවැනි මත්ද්‍රව්‍ය මේ රටේ ගෙන එකක් බලක් කරනවා. මෙතන සාර්ථකත්වය මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ තාක්ෂණික හැකියාවන් විශ්ලේෂණය කිරීමේ හැකියාවන් ඒ වගේම ඉතාමත් හොඳ සහයෝගීතාව නාවික හමුදාවත් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ඒ වගේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙනත් පොලිසිය වෙනත් අංශය වගේම බුද්ධ්‍යාංශ මේ සියල්ලෝගේම ඉතාමත් හොඳ සාර්ථක සහයෝගය එකමෙන් වැඩ කිරීම තමයි මේ සාර්ථකත්වය තියෙන්නේ. අද මේ අතරංගුවට ගත්ත යාත්‍රාව ගත්තොත් අපිට ලැබුණ තොරතුරු අපි විශ්වවිද්‍යාලයෙන් විශ්ලේෂණය කළා ඉවර වෙලා කොළඹින්දලා නාවික සැතපුම් 120ක් පමණ දුරින් මේ යාත්‍රාව වාගෙන ගිහිල්ලා රාත්‍රියේ යාත්‍රාවට ගොඩ වෙලා පරීක්ෂා කරනකොට අපිට මේ මත්ද්‍රව්‍ය සුවා ගන්නට ලැබුණා. දල වශයෙන් මෙහි දැනට පෙනෙනවා අයිස්
පත්්‍රව්‍ය පටමන් සිය තිස් අටක් බැක්ස් වියන අසන් වශයෙන් මහිතන කිලෝත් තන එක සි සටක් වගේ කියන පුළුවන් වගේම හෙරොයින් අතනිස් පහක් තියෙනවා පාර්සල් තැනත් කිලෝ ෂනිස් පහක් තිතර ලෝ දෙසියකට ආසන්න ප්‍රමාණයක මත්ද්‍රව්‍ය එතදී අත්තරගුවට ගැනුණ විශේෂයෙන්ම මම හැමදාම කියන විදිහට අපි ඉන්නා සිටින්නේ දීවර ප්‍රජාවගෙන් ඔබ තමත් කරු රස්සාවක් කරන්නේ මේ රටට අවශ්‍ය කරන අපේ පෝෂ්‍ය පදාර්ථ මේ ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දෙන එකට තමයි මේක තමත් භාරදීවේ වගේම ගෞරවාන්තික ගෞරවාන්විත රැකියාවක් ඔබ කරන්නේ නමුත් මේන් කීප දෙනෙත් අල්ප යක් මෙවැනි ජාවාරම් කරුවන් හා වෙලා මේ කරන විනාශය මේ රටට භයානකයි එක දරාගන්න බෑ ඒ නිසා පිල්ලා සිටිනවා ඔබ මෙහි යෙදෙනවා නම් කවදා හරි නාවික හමුදාවට වෙරළා ආරක්ෂක බලකායට දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට එහෙම නැත්නම් වෙනත් පොලිසියේ අංශයකට ඔබ අහුවෙනවා මේක සදාකාලිකව අසු නොවි මේ ජාවාරම් කරන්නට බැහැ ඒ වගේම අපි මං කිව්වා වගේ අපේ හැකියාවෙන් අපි වර්ධනය කරමු සිටිනවා මං හිතනවා අපිටම ජනාධිපතිතුමා සදාන් කළා කියන අපිට අවශ්‍ය පහසුකම් සැලසෙනවා කියලා අපිට තාක්ෂණිකත්වයේ පැත්තේ තවත් ඉහළට ගමන් කරන්න පුළුවන් මේ ජාවාරම් බලක් වුණාට ඉතින් කරුණාකර ඔබ රට ගැන හිතන්න මේ විනාශය කරන්න එපා මේ රටට මේක යෙදෙන බුද්ධිලින්ට මම කියන්නේ ඒ වගේම කිසිම පැකිලෙන්නකින් තොරව ඔබ යමක් දන්නවනම් මේ ජාවාරමක් සිද්ධ වෙන ආකාරය ගැන යමක් දන්නවනම් ඒක අපිට සහයෝගය දෙන්න අපිට මේ දොරටුරු ලබා දෙන්න එතකොට මේ ජාවාරම කරුවන් මේ විනාශය සිද්ධ කරන එක අපිට බලක් වන්නවා මේ උත්සාහයක සාර්ථකත්වය තමයි ඔබ දකින්නේ ඊළඟට මෙවැනි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගත්තට පස්සේ අද ඇත්තටම මැයි මාසේ 18 වෙනිදා වනාත විල්ලුවේ අපි නායක හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඒ වගේම පොලිසියේ මූල්‍ය දායකත්වයෙන් මේ මත්ද්‍රව්‍ය දහනය කළා විනාශ කරන්න පුළුවන් දහනාගාරය ස්ථාපිත කළා. ඉතින් මේ විමර්ශන මූලික විමර්ශන වලින් පස්සේ මේවා ඒ අදාළ මහේස්ත්‍රාතුමාට මේ උපදේශ අනුව මේ මත්ද්‍රව්‍ය වලින් අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබාගෙන විශාල ප්‍රමාණය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සිද්ධ වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන නීති කටයුතු සම්පාදනය වෙලා තියෙනවා. අතරම දැන් මේ පසුගිය කාලයේ දිගටම ඉන් පෙර අත්අඩංගුවට ගත්ත මත්ද්‍රව්‍ය වැනි ආකාරයෙන් විනාශ වෙමින් පවතිනවා. ඒ නිසා තම සියල්ලංගෙම ඉඳා සිටින්නේ ඔබ යම් තොරතුරක් දන්නවා නම් මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරමක ඒක අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේවා බොහොම රහස්‍ය තොරතුරු වශයෙන් අපි රදවා තබා ගන්නවා. එයින් අපිට මෙවැනි සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ඒ තොරතුරු ලබා දෙන්න මේ අතර මේ නිගමුව මෙයාවට ප්‍රදේශයේ තමයි මේ යාත්‍රාවත් අයිතිකාරයක්. ඇත්තටම මේ යාත්‍රාවේ අයිතිකරුත් අත්අඩංගුවට ගත්තා පැනල යන හදනකොට. ඒක ක්ෂණික ගත්ත තීවර නිසා අපි පොලිසිය අත්අඩංගුවට ගන්න උත්සාහ කරමින් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම අපිට මේ මත්පුව තුළ ජාවාරමක් වළක්වනා දෙකම අපි විශාල කැපවීමකින් ඉතුරු කරේ මේ ප්‍රති විරෝධී ලෙස ඉන්දියානු
දීවර කාර්මිකයන් අපේ මුහුදු තීරයට ඇවිල්ල කරලා අපේ සම්පත් මුහුදු සම්පත් එන්න කැම වැලැක්වීමට අපි කටයුතු කරනවා. ඒ වගේම එක විනාශකාරී මොකද මේ බොටම් ට්‍රෝලින් දීවර කර්මාන්තය ඇතුලේ අපේ මුහුදු පතුල විශාල විනාශයකට ලක් කරනවා. අපි නොකඩවා අත්අඩංගුවට ගන්නවා මේ වසර ඇතුලේ ජනවාරි මාසේ ඉඳන් අද වෙනකොට දීවර යාත්‍රා 28ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා අපි. නමුත් කනගාටුදායක ලෙස ඊයේ රාත්‍රියේ විශාල ඉන්දියානු ට්‍රෝලර් රාජ්‍යාවක් අත්අඩංගුවට ගත්ත අවස්ථාවන් හදන අවස්ථාවේදී ඔවුන් තර්ජනාත්මක ලෙස අපේ අත්අඩංගුවට ගැනීම වළක්වා ගන්නට උත්සාහ ගත්ත වෙලාවේදී අපේ ජ්‍යෙෂ්ඨ නාවිකයෙක් මරණයට පත් වෙනවා. ඉතින් මෙවැනි දේවල් සිද්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම ඉන්දියානු දීවර කාර්මිකයන් ඔවුන්ගේ මුහුදේ ඉඳන් ශ්‍රී ලාංකික මුහුදු තීරයට ඇතුළත් වීම අවශ්‍ය නැහැ. නමුත් අපි දන්නවා මේක දීර්ඝ කාලීනව සිද්ධ වෙනවා. නමුත් ඔවුනුත් දැනගත යුතුයි අපි නීති විරෝධී දෙයක් කරන්නේ අත්අඩංගුවට ගන්න උත්සාහ කරන අවස්ථාවේදී ඔවුන් මේ රටේ නාවික හමුදාව හෝ එහෙම නැත්නම් ආරක්ෂක දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්නේ ඔවුන් අත්අඩංගුවට පත්වීම ඒ සර්ජනාත්මක ලෙස හැසිරීම නොකර අවශ්‍යතාවය. නමුත් එසේ කරන්නට ගිහිල්ලා මෙවැනි දෙයක් සිද්ධ වෙන්නේ ඇත්තටම දැන් සිද්ධ වෙන්නේ මේ ජීවිතය නැතිවීම ඇත්තටම මර්ඩර් එකක් බවට පත් වෙනවා. මොකද ඔවුන්ගේ ඒ සර්ජනාත්මක හැසිරීම ඔවුන්ගේ යාත්‍රාව හැසිරවීම ඒ ආකාරයෙන් ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ ජ්‍යෙෂ්ඨ නාවිකයා මරණයට පත් වෙන්නේ. ඉතින් මේ 10 දෙනාම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අපි අත්අඩංගුවට ගත්තාම ඊවර නීති යටතේ ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීම. නමුත් මෙම අවස්ථාවේදී මේක අපරාධ සංග්‍රහය යටතේ පිනල් කෝඩ් එක යටතේ මරණයක් සිද්ධ කිරීම සම්බන්ධව තමයි ඔවුන් අත්අඩංගුවට අරගෙන පොලිසියෙන් දැක්ව කරන්න කරමින් සිටින්නේ. මගින් අපිට ඉදිරියේදී තව ඒ නීති අනුකූල කිරීම සිය තාදාන කටයුතු සිදු වෙන ආකාරයෙන් අපි බලා ගන්න පුළුවන්. අපි අත්අඩංගුවට ගැනීම ටිකටම සිද්ධ කරනවා. දැන් මේ අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වෙන්නේ ඉන්දියාවේ සාමාන්‍ය මාස දෙකක් විතර දීවරේ ඇබ්ස්ටේන් වෙනවා නැත්නම් වැළකිනවා දීවර කර්මාන්තයෙන් යමක මත්ස්‍යයින්ගේ ප්‍රජනනය සිද්ධ වෙන්නට ඒ කාලයෙන් පස්සේ තමයි ජූනි මාසේ 15 වෙනිදා ඔවුන් නැවත ඉවර කර්මාන්තේ යෙදෙන්න ගන්නවා. ඒ හා සමානව ඔවුන් අපේ ජල තීරයට ඇතුල් වෙනවා. එදා ඉඳන් අද වෙනකන් අපි නොකඩවා ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. ඉන්දිරියට මේ අත්අඩංගුවට ගැනීම විකටම සිද්ධ කරනවා. මේ ඒක ගැන කිසිම ඇත්තටම උතුරේ ඉවර ප්‍රජාවත් ඒ ගැන ගැටලුවකට පත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි නාවික හමුදාව ඒ වගේම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වශයෙන් අපේ රාජකාරිය නොකඩවා සිදු කරනවා. මේ අවාසනාවන්ත මරණය සිද්ධ වීම සම්බන්ධව මම නාවික හමුදාව වශයෙන් ඒ වගේම අද ජනාධිපතිතුමාගේ විශෝකයන් ප්‍රකාශ කළා. ඒ මොලේ සමාජ ජනසීවක නාටක අපි අපේ ශෝකයන් ප්‍රකාශ කළා.